නාමල් රාජපක්ෂ දැන් පහුගියදවසල මේ මාධ්‍යවල විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය වුණා ඔහුගේ ඒ මංගල්‍ය උත්සවයේට ඒ මංගල්‍ය උත්සවයේට මේ ලක්ෂ 26ක විදුලිය ලබාගෙන තියෙන විදුලි බිලක් තියෙන මේ උත්සවයෙන් ලබාගත්තු විදුලිය සම්බන්ධයෙන් ඒකේ බිල ගෙවන්නේ නැතුව දැන් මේක කල් ඇරලා ඒක මග ඇරලා දැන් මේ නොඑක් විදියට කතා කියලා ජනතාව ගොනාතන් දන්න හදන කවුද නාමල් රාජපක්ෂ කරුණා කළා දැන් අපි දන්නවා අපේ පන්දලේ තොරණක් ගන්නවා නම් එහෙම නැත්නම් වෙසක් උත්සවයක් ගන්නවා නම් අපිට වෙනත් ලයිට් ඕන නම් අපි විදුලි බල මණ්ඩලයට ලියුමක් දීලා සාමාන්‍ය අධිකාරියට ලියුමක් දීලා ඔහුගේ අවසරය මත ටෙම්පරරි ලයින් එකක් එහෙම අරගෙන ඒ කාලය තුල විදුලි පාවිච්චි කරලා ඒකට එන බිල අපි ගෙවනවා ඒක විදුලි බල මණ්ඩලයට ගෙවනවා ඒක ඒක දවස් පහක් යනකොට ඒ බිල ගෙනල්ලා දෙනවා ඒ විදුලි බල මණ්ඩලෙන් ඒක ලැබෙනවා ඉතින් ඒක ලැබුණ නැහැ කියලා කියන කවුද මේ නාමල් රාජපක්ෂ කරුණාකරලා එනිදා මේ ගොන සමාජය ගොනාටන් දන්නේ නැතුව කරුණාකරලා තමගේ ලයිට් බිල ගෙවන්න නිකන් මේ ජනතාවගේ රීරි මාර්ගය මත ජීවත් වෙමින් ජනතාව මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න මේ අමාත්‍යාංශ පවත්වාගෙන යන්න දැන් ඔය කුෂිකර්ම අමාත්‍යාංශයත් ඒ වගේම වාරි ඒ දෙපාර්තමේන්තුවත් මේවා රාජ්‍ය ආයතන මේවා පවත්වාගෙන යන්නේ රටේ ජනතාවගේ බදු මුදල් විශාල වශයෙන් ආණ්ඩුවට ගෙවනවා ඒ ගෙවද්දි ඒවා නොසලකා හැරලා ජනතාවගේ බෙල්ලට තමන්ගේ යකඩ දපත්තුව තියලා ජනතාවට එළියට බහින්න දෙන්නේ නැතුව තමන්ගේ ප්‍රශ්න කතා කරන්න දෙන්නේ නැතුව ජනතාව කැමැත්තට අනුව පාලනය සිද්ධ කරගන්න දෙන්නේ නැතුව බලහත්කාරී පාලනයක් මේ පවත්වාගෙන යන නිසා අපේ රටේ ජනතාවගේ බලය කොහොමද කියන එක පහුගිය කාලේ පෙන්වුවේ නිසා ඒ බලය නැවතව පෙන්වන්න ඕන මවුන්ට දුවන්න පාර මඳි වෙන්න ඒ බලය පෙන්වන්න පුළුවන් අපේ රටේ දුප්පත් කම්කරු වැඩ කරන ජනතාවට ඒ බලය පෙන්වන්න පුළුවන් එක දවසක් වැඩවැරුවොත් මේ සිවිල් නීති උල්ලංඝනය කරන්න ඕනේ නැහැ සිවිල් නීති ගණන් නොගෙන හැරලා එහෙම අපහසුතාවට පත් කරන්න ඕනේ නැහැ එක දවස් පහක එක දිගට වැඩ බලන්න අපේ රටේ රාජ්‍ය සේවකයෝ පෞද්ගලික කාන්සේ සේවකයෝ රටේ සියලු ජනතාව වැඩ ගන්න එක නවත්තන්න දවස් පහක් මොහුන් අමුඩ ගහගෙන දුවන්නේ ඒ තැනට පත් කරන ජනතාවට බලයක් තියෙනවා ජනතාවට ඒ බලය තියෙනවා ඒ නිසා මේ දේශපාලන පක්ෂවලට බෙදලා ඉන්නේ නැතුව මේ ජාති ආගම් විදියට බෙදෙන්නේ නැතුව මේ උතුරට බලයයි දකුණට බලයයි නැතුව රටටම එක බලයක් ඕන හමුදා බලයක් ඕන පොලිස් බලයක් ඕන ඉඩම් බලයක් ඕන රටේ උපදින හැම ජනතාවකටම යාපනයේද කොළඹද ගාල්ලේද මාතරද නැතු මුළු රටේම ජීවත් වෙන්න පුළුවන් එහෙම සමාජ බලයක් නිර්මාණය කරගන්න පුළුවන් දේශපාලන බලයක් තමයි අපේ රටේ නිර්මාණය වෙන්න ඕන එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ දැන් මේ රට සංවර්ධනය කරනවා කියලා මේ බොරු පුරාජේරු දොඩමින් මේ තනිකර මේ පට්ටපල් බොරු මේ දැන් මේ කියන්නේ රනිල් වික්‍රමසිංහ දැන් මේ රට මේ ස්වර්ගයේ කරා ගෙන යනවා කියලා ජනතාව මේ දෙමළ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දෙනවා කියලා බොරු ඒවට අහුවෙන්න එපා අපිට මතකයි 1981 යාපනයේ තිබිච්ච සංවර්ධන සභාව ඡන්දෙදි මේ දකුණෙන් ගිහිල්ලා මැතිඅමතුරු ගිහිල්ලා පොලිසිය හමුදාව යොදාගෙන දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කළා මවුන්ට් ඕන විදියට ඔවුන්ගේ පාලකව පත් කරගන්න ගිහිල්ලා එහෙම කරපු එහෙම විගඩමක් තිබුණා ඒ ඉතිහාසයේ ඒ විගඩම් වල තීව්‍රතාවයේ තමයි තීව්‍ර විදියට ඒ විගඩම් දැකලා දෙමළ ජනතාවට ඇති වෙච්ච ඒ විරසක භාවයේ තීව්‍රතාවයේ තමයි එල්ටීටී සංවිධානය කියලා කියන දෙමළ ජාතියේට වෙනම රටක් ඕන කියලා ඊළමක් ඕන කියලා එහෙම දෙමළ සමාජයේ වෙනම තරුණ කණ්ඩායමක් අවසානයේක ත්‍රත්වවාදී බවට පත් වෙලා රටට මහා ව්‍යසනයක් කරා එවෙන් මං කියන්නේ ඒ ව්‍යසනය ගැන නෙවෙයි ඊට පෙර එවැනි තත්ත්වයක් නිර්මාණය කරේ ජේ.ආර්. ජයවර්ධන රනිල් වික්‍රමසිංහලා ආර් ප්‍රේමදාසලා එදා ගාමිණී දිසානායකලා ඔය දැන් මේ වෙන් වෙලා හිටියට ඔය හැම කෙනාම වගේ කියනවනේ එදා යාපනේ ඒ ඡන්දේ මං කොල්ල කාලා ඒ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී නැති කළා ඒ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කළා ඒ ජනතාවට විතන් වෙන්න වෙන් වෙන්න වෙනම රාජ්‍යයක් ඕන කියන තැනට මතේ හැදුවේ ජේ.ආර්. ජයවර්ධන ඇතුළු එදා හිටපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒ ආණ්ඩුව එදා ඒ ප්‍රවණතාවේ නිර්මාණය කරේ ඊට පස්සේ එතනින් නිකන් හිටියේ නැහැ
ඊට පස්සේ යාපනයේ පුත්තකාලෙ ගිනි දිව්වා 83 කැලිකෝලහල මේ ඉලක්ක කරගෙන යාපනයේ පුත්තකාලෙ ගිනි දියලා දෙමළ ජනතාවට බරපතල විදියෙ හිතරිද වීමක් එදා එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ හිතාමතා ප්ලෑන් කළා කුමන්ත්‍රණය කළා ඒ අපරාධය අපේ රටට කරා ඒක ඒක නිසා තමයි 28 අවුරුද්දක යුද්ධයක් අපේ රටේ තිබුණේ ඒවයි ඉතිහාසයේ විදියට පෙළගස්සලා තේරුම් ගන්න ඕන ඉතින් ඒ නිසා අපි කියන්නේ අපේ රටේ ජනතාවට දැන් ඔය ගෝඨාභය රාජපක්ෂ රටේ රාජ්‍ය පාලනයට ගේනකොට කිව්වේ රට බේර ගන්න එන විරුවා ඊළඟට ලී ක්වාන් යූ මහතීර් මොහමඩ් ඒ දෙන්නම එන්නේ මේක සිංගප්පූරුවක් නෙමෙයි මේක දකුණු කොරියාවක් නෙමෙයි මේක ඇමරිකාවටත් එහාට දියුණු කරන්න පුළුවන් එවැනි දක්ෂයෙක් එන්නේ එවැනි නායකයෙක් එන්නේ එවැනි හපණෙක් එන්නේ කියලා ජනතාවට නොඑක් විදියෙ විඥා පෙන්නලා නොඑක් විදියෙ අත්බැඳුම් පෙන්නලා එහෙම මේ පුම්බල මෆට් එකක් විදියට ගෙනල්ලා ජනතාවට විශ්වාසය තහවුරු කරා ඒක තහවුරු කරගත්ත ජනතාව ගිහිල්ලා ඡන්දෙ දුන්නා 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා 69 ලක්ෂයක් ඡන්දෙ දීලා බලාගෙන හිටිය අවුරුදු එකමාරක් යනකොට තේරුම් ගත්තා අපි මේ මෆට් එකකට රැවටුනේ බොරුවකට රැවටුනේ මිරිගුවකට රැවටුනේ එහෙම කියලා තේරුම් ගන්න ජනතාව රටේ සමස්ත ජනතාව පාරට බැස්සා පාරට බැහැලා ගෝටාගෝ හෝම් කියලා එහෙම ස්ලෝගන් එකක් හදාගෙන පාරට බැහැලා ඒක ගෝල් පේස් එකේ කඳවුරු බැඳගෙන අවදානේ ගෝඨාභය රාජපක්ෂ රටෙන් පළවා හරින තැනට ඒ උද්ඝෝෂණය ගෙනාවා ඒ අරගලේ ගෙනාවා ඊට පස්සේ ඒ ඇති වෙච්ච ඒ විවක්තානුකූලව රට තුල ජනාධිපති පලා ගියාගෙන් පස්සේ එහෙම නැත්නම් ජනාධිපති මරුණගෙන් පස්සේ විවක්තාවට අනුකූලව ඊළඟට ඉන්න අගමැති ජනාධිපති වෙනවා ස්වභාවිකව ඒ විවස්ථානුකූලව හදලා තියෙන්නේ එහෙම ඒ ක්‍රමවේදේ. එතකොට ඒ ක්‍රමවේදයට අනුව ඒ වෙලාවේ අගමැති වෙන්න අගමැති රනිල් කවුද මේ මහින්ද රාජපක්ෂ හිටියේ ඔහුත් පලා ගිහලා ඔය කඳවුරක හැංගිලා හිටියේ. ඉතින් ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහව අගමැති බවට පත් කළා. අවසානයේ ඔහු ඉල්ලාසුනාගෙන් පස්සේ ස්වභාවිකව වැඩ බලන ජනාධිපති බවට පත් වුණා. ඔක තමයි විවස්ථානුකූලව පහුගිය ওই අරගලෙන් පස්සේ සිද්ධ වුණේ. ඊට පස්සේ ਉਹ ජනාධිපති වුණාගෙන් පස්සේ ඔහුට හම්බුනේ මේ අර මේ වාහනයක් මේ ගමනක් යනකොට වාහනේ ටයර් එක ගියාගෙන් පස්සේ ඒ ටයර් එකට අපි අපේ වාහනේ තියෙන අර ස්පෙයර් වීල් එක අපි හයි කරගන්න. ඒක හයි කරගෙන අපි ඊළඟට යන්නේ පළවෙනි තියෙන ටයර් කඩේට යන්නේ. ටයර් ෂොප් එකට යන්නේ. එතෙන්දි ගිහලා අපි ඒ ටයර් එක මාරු කරලා හොඳ ටයර් එකක් අරගෙන ඒක අපි හයි කරගෙන තමයි අපි යන සිරිපාදයට හරි නුවරඑලියට හරි කතරගමට හරි යාපනයට හරි අපි කොළඹ හරි ඒ යන ගමන අපි යන්නේ එහෙම දැන් මේ රනිල් වික්‍රමසිංහට හම්බුනේ ඒ වගේ අර ස්පෑවිල් එකනේ දැන් මේ රනිල් වික්‍රමසිංහ දැන් 69 ලක්ෂයක් ඡන්දෙ දීලා පත් කරගත්ත ගෝඨාභය රාජපක්ෂ ජනතාව තේරුම් ගත්ත මේ මෆට් එකක් අපි රැවටුණා අපි මොඩේකට රැවටුණා මේ රාජ්‍ය පාලනය කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මොහොත මේ රට කොට නගන්න බෑ මොහොනිකම් මේ පුම්බලා මාධ්‍ය වලින් පුම්බලා ගෙන ආපු නිකම් මෆට් එකක් කියනක ජනතාව තේරුම් ගත්තා ඒ තේරුම් අරගෙන පාරට බහැලා පළවෑ හැරියා ඊට පස්සේ ඇතිවෙනේ පුරප්පාඩුව කියලා කියන්නේ ඒක ජන වරමක් නෙමෙයි ඒක ජන වරමක් දීලා පත් කරගත්ත ජනතාව පාරට බහැලා උද්ඝෝෂණය කළා ජනාධිපතිව එළවා දැම්ම රටෙන් බය වෙලා පැනලා ගියානේ හිටියේ නෑනේ මාලදිවිනේගේ අර මේ රටටත් මහාපාත වෙන විදියට නින්දා වෙන විදියට මේ මේ නිකන් ප්‍රවෘත්ති මෙවුනේ කාලේ ජනාධිපති බලා ගිහිල්ලා අසරණෙක් විදියට ඉන්නවා කියලා මේ ලෝකේ ප්‍රවෘත්ති මෙවුනේ එහෙම ඒ විදියට රටටත් අපවාදයක් කරලා තමයි ඔහු බලා ගියේ බියගුල්ලෙක් විදියට ඊට පස්සේ ඇති වෙච්ච කුරප්පාඩුවට තමයි විවස්ථානුකූලව ඔවුන් මේ රනිල් වික්‍රමසිංහ පත් කරගෙන තියෙන නිසා අපි කියන රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ මේ ස්පෑවිල් එක ඔය මේ අමතර රෝදේ ගමනක් යනකොට ඒ ගමනේදී වාහනේ ටයර් එක ගියාගෙන පස්සේ ටයර් එකට අර ස්පෑවිල් එක දාගෙන ඊළඟට තියෙන 72 දේ ප්‍රමාණයට ගිහිල්ලා ඒ ටයර් එක මාරු කරගෙන ඒ ටයර් එකේ කඩේට දීලා අලුත් ටයර් එකක් අරගෙන ස්පෑවිල් එකත් හදාගෙන එහෙමනේ මේ අපි ගමනක් යන්නේ ඉතින් එනතත් දැන් මේ රනිල් වික්‍රමසිංහටත් අර මේ අදිදි තත්වයක් තුල ජනතාව උද්ඝෝෂණය කිරීම තුල ඒකට බය වෙලා පැනලා ගියපු ජනාධිපති වෙනුවෙන් ඒ ඇතිවෙච්ච රික්තකය පුරවන්න මේ යම් කිසි කාලයක් මේ ජනාධිපති දුරේ හොබවන්න කියලා මේ මේක මේ අර
ටයර් ෂොප් එකට යනකම් හරි ස්පෙයාර් වීල්ලක හම්බ වෙනවා වගේ මැතිවරණයක් යනකම් මේ මේ ජනාධිපති තනතුර හම්බ වුණා කියන එක තමයි එකෙන් කියවෙන්නේ ඒක තමයි ඒකේ අර්ථය හැබැයි දැන් මේ ඒ ස්පෙයාර් වීල්ලක දැන් මේ මොකද කරන්නේ දැන් මේ යන්න හදන කොහෙද තිරිකුණාමලේ යන්න හදන සිරිපාදේ යන්න හදන ස්පෙයාර් වීල්ලක දාගෙන එහෙම මොඩ ආන්නේ වගේ ගමනක් තමයි රනිල් වික්‍රමසිංහ දැන් මේ රට අරගෙන යන්නේ එනිසා මේ සමාජයේ බොරුවක් කියන්නේ දැන් මේ රට කොටන කරනවා නේද රට කොටන කරනවා නා ගෑස් බිල ඉහළන්න විදියක් නැහැ නේ තෙල් බිල ඉහළන්න විදියක් නැහැ නේ වතුර බිල ඉහළන්න විදියක් නැහැ නේ රට කොටන කරනවා නේද පල්ලෙහාට වැදෙන්න ඕනේ එනිසා මේ බොරුවක් කරලා බලේ කොහොම හරි ඉඳගෙන හිරේට යන එකෙන් වලකින්න දඬුවම් විඳින එකෙන් වලකින්න බලේ කොහොම හරි බලහත්කාරයෙන් ඉඳගෙන සමාජයේ රවට්ටගෙන මේ ගමනක් යන්න දරණ උත්සාහයක් තියෙන මේ රනිල් වික්‍රමසිංහලා එනිසා ඒක පරාජය කරන්න මුළු රටේම සිංහල දෙමළ මුස්ලිම් ජනතාව පාරට බැහැලා එක හඬින් එක දවසක දවස් හතරක් පහක් වැඩ නොකර ඉඳලා ඒ බලේ පෙන්වන්න මොවුන් බැහැලා යනවා මොවුන් බැහැලා යනවා රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය